සෙල්ලන්නේ යකේ. උළු කැඩ තුන අතරම බෙදිලා. කොහොද අයියා? අනේ මන්ද බං කොහේ යනවද කියලා. මට දැන් ඇති වෙලා තියෙන්නේ. මං අකඩ මුලින් ඉඳලම කිව්වානේ. ඔය ජරා කතාව ගමෙන් ඔක්කොම දන්නවා. ඔඩිය කාට තමයි හොඳ නැත්තේ. ලොකුණා හොඳ නැහැනේ ඉතින්. මටත් හිතා ගන්න බැ. ඌ තේකස්සෙම යනවනේ. ඌටව තේරෙන එකක් ඈ. ඔය ගුණපාලයා වෙන්න බෑ. ඔය කතාව දන්න ගමේ වෙන කවුරු හරි. මට ලැජ්ජයි බං. පාරේ බැහැලා යන්න ලැජ්ජයි. මු ආවත් හරි සේරම අවුල් වුණානේ අප්පා. කවුද මේ? නැන්දද? විශාකා? ඔය අර පිල්ලෑවේ ගෙදර අයියා. හමුදාවේ හිටියේ. දැන් ඇස් පේන්නේ. කවුද මේ කුරුම්බ බිව්වේ? මෙච්චර පොල් ගණන් කාලේ? ආවර ආර වඩ හිටා නන්දනේ ආවට පස්සේ උඹව මගහරිනවා බං මට ඔබත් එක්ක කතාවක් නැහැ පලයන් මෙතන වෙච්ච දේවල් මට දැනගන්න ඕනේ නැහැ. පලයන් යන්න මෙතනින්. ආයිඹ මේ පැත්ත පළාතක පස්පා ගන්න එපා. මං හොඳින් කියන්නේ. ඔබ විශ්වාස කරන්නේ ඌ කියනවල විතරද? හා? තනියෙන් වැරදි වෙන්නේ නැහැ මචං. විශාකා තුඹ හිතන තරම් වැඩ පලයන් පල්ලා
අපි ජීවිතය දුන්නේ මේ රටට අපි ජීවිතය දුන්නේ තොපිට තොපි අඩුම ගානේ ඒකට සැලකුවද මැරෙන්න කලින් තොපි ගම්මට පිළිගත්තේ අපිව මල් මාලා දාලා වීරය කරලා මැරුණට පස්සේ මැරුණ කමක් නෑ බං මට උඹත් එක්ක නෙමෙයි මොකත් එක්ක හිටියත් කමක් නෑ යකෝ ඒකි මට ලව් කරපු කෙල්ල තෝ අඩුම ගානේ ඒකට සැලකුවද බල්ලා පල යන්න මෙතනින් අර කියපු කාරණය ගැන හිතුවද? මොකද ඒ ගැන කියන්නේ? තාම නෑ. අපි බලමු. අත මොද මචං? ආ. මේ පොඩි සිද්ධියක් වුණා. ඒ කිව්වේ? දන්නේ නැද්ද? කවුද බං ඕකා? ගංගොල ඉන්නවනේ බං මොඩේ. ඒ වුණාට මචං උඹ කවුරු කියලා හිතේ තියන නෝ ඉන්නේ. කවුද ඕකා? ඒක මං බලාගන්න. උඹ කියපංකෝ කවුද ඕකා? කවුද කොලේ ඔය? මේ ගුණපාල කියලා එකෙක්. හිටහංකෝ. උගේ ගේ තියෙන තැන කියපංකෝ. නෑ නෑ ඕන්නේ නෑ. හිටපංකෝ. ඔබ කවුද කියලා ඌ දැනගන්න ඕනේ. අස්සේ හොඳට සබන් ගහ. පු
පුතායි දාරයි බය වුණාද? ඔව්. ඇයි? බලන්න ඉතින් පහලෙන් ගලකුත් ඇතුණා. අර ගල් ගහයිද එම? නෑ. ඇයි ඒ ගල් ගැහුවේ? ගමේ ඉන්නවනේ පිස්සු ටික. එතකොට හූ කිව්වේ? ඒක තමයි. උන්ට පිස්සු. යාලා ආයේ එයිද මාමේ? නෑ. සුපුන් ඇඟ හොඳයි ඉක්මනට එනවා මගෙත් එක යන්න පුළුවන් අම්මේ අන්න මම බස් එක එන්නම් මාමා මාමා එළවයි නෑ නෑ ඕන්නේ මගෙත් එක යන්න පුළුවන් වීල් එකත් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද අම්මේ කිව්වා මල වරෙන් වරෙන් පුතයන් සකා ඉක්මනට එනවකෝ ඔය ළමයා ඉන්නේ හිමින්නේ පොඩ වඩා ගන්නවකෝ ඉක්මනට යන් බස් එක යයි නැත්තම් සිවිල් හොයන්න වෙනවා ඊට පස්සේ මේක පොඩි වැඩි. මීට වඩා ලොකු ගලක් ගේන්න. මාමේ මේක. ආ. ඒ ගන්න හරි. මාමේ මොකද මේ ගල්? අපේ වත්තට රැයට බල්ලෝ වල්ලූරු එහෙම එනවා. උන් එලවන්න. මේ දැන් අපි මේ ගල් ටික සේරම ඉස්සරහ දොරගාවෙන් තියන්න ඕන. මේ වගේම ටිකක් පිටිපස්ස දොර ගාවිනුත් ගිහින් තියන්න ඕන. හා. ඔය මීට යන්න. මාමා වැටෙනවද? සුගත් අයියට? ඔව් බං. මට හිතාගන්න බෑ මුගේ හැසිරීම. අම්මඩු. ඒ කියන්නේ යන යන තැන්වල රණ්ඩු දාගන්නවා වගේ. ඔළුව අවුලලා මං හිතන්නේ. ගෙදර දිත්තේ එහෙමද? ඉස්සර එහෙම නෑ. දැන් නෙමෙයි යකා වෙලා ඉන්නේ. අට නම් නිවනක් නෑ අප්පා. මොනා වුණත් පරිස්සමෙන්. කොහොමදලා මොනා කරයිද දන්නේ නෑ. මොනා කරන්නද කියලා හිතාගන්න බෑ බම්මට. බෝධි පූජාවක්වත් කරන්න කියලා බැලුවේ. මන්නම් කියන්නේ ගිහින් බෙහෙත් ගන්න. අංගොඩ ගියානම් හරි. මං කියන්නේ නිගමට පෙන්නන්ද? තත්ත්වය බරපතල නම් නවත්තගෙන හරි බෙහෙත් කරනවා.
යමයි යමයි ඉක්මනට යමං. බය හිතනවනේ බං ඕවා කියනකොට. සුපුන් මොනද කරන්නේ? පලයන් කාමරේට කිව්වමල පලයන් කාමරේට ගිහලා පාඩම් කරපන්. පලයන්ද? මොකද ඔය? පලයන්? මොකද ඔය? ඇයි ගහන්න මම ඉස්කෝලට කරන්නේ? පලයන් කාමරේට ගිහලා ඉන්න චක්කරේ පාඩම් කරපන්. මොකද තම්සෙට වෙලා තියෙන්නේ? මං දැන් දවස් කීපයක්ම බැලුවා. මේ පොඩි එකා මාත් එක්කිනකොට ඌ අයින් කරනවා. ඌට ගහනවා. තම්සෙට පිස්සුද? බෝගෙන් ඈත් වෙලා හිටපන් කාලෙකට. අයියේ? අයියේ? ගමේ උන්ගෙන් කුණු කතා හන්න ඕනේ නෑනේ. ඔයි ගමේ උංගෙ රෙද්දවල් වැඩක් නෑ. තමුසෙ මොකටද ගුලප් වෙන්නේ? ගමේ උන් කියන කතා ඇත්තද බොරුද කියලා මන් දන්නේ නෑනේ. උඹ උගෙන් අයින් වෙලා හිටපන්. මට එක එක්ක විශ්වාස නෑ එච්චරයි. ඔකේ දාතික බඩට යවල පඤ්ඤක ගහලා එළියට දාන්න බැල්ලි. මේ පොඩි එකා හිටියේ නැත්තම් මංගුගේ මාමා මට ඉන්නේ ඌ විතරයි. මංගුට මගේ පණ උණක් දෙනවා. තොපි සත්තු යකෝ. තොපි සත්තු. ඔළුවේ ජරා පුරෝගත සත්තු. මං පොටනේ අක්ක කියලා දින්නේ මෙච්චරට. We'll be right back.